කැලීම් ස්නාන කලාව. රාත්‍රී ආහාරයට ගොඩාක් වෙලාවට අපි සැහැල්ලු ආහාරයක් තමයි ගන්නෙ. ඉතින් ඔගලන්ට මන් දැන් කියලා දෙන්න හදන්නේ ග්‍රිල් චිකන් එකක් එක්ක කොහොමද අපි මෑෂ් පොටේටෝ ක්‍රීමි සෝස් එකක් හදාගන්නේ කියලා. අපි බලමු මොනවද අපිට අවශ්‍ය වෙන්නේ කියලා. නියම sunflower oil යහගුණ සපිරි මෙඩෝලි විටමින් A D සහ E සමග යහගුණයේ විශ්වාසනීය වෙනස මෙඩෝලි. ඉස්සෙල්ලාම අපි චිකන් එක සීසන් කරගන්න ඕනේ. චිකන් එක සීසන් කරගන්න මට ඉස්සෙල්ලාම අවශ්‍ය වෙන මිරිස් කුඩු, තේ හැන්දක්, ගම්බිරිස් කුඩු, තේ හැඳි භාගයක්, ලුණු කුඩු, තේ හැඳි භාගයක්, වතුර, මේස හැන්දක්, අපි ඉස්සලාම මේ මිශ්‍රණය මේ විදියට දිය කරගන්න ඕන. ඔලිව් ඔයිල්, මේස හැඳි, එකතු කරලා අපිට අවශ්‍ය වෙන චිකන් පීස් එක සීසන් කරගන්න ඕනේ. මම චිකන් පීස් එක මේ විදිහට තෝරගත්තේ මට ඕගලන්ට පෙන්වන්න ඕනේ එක සර්වින් එකක් කොහොමද කියලා. ඉතින් අපිට මේක මේ විදිහටම වෙන්න ඕනේ නැහැ. තමන්ට කැමති චිකන් පාට් එකක් යූස් කරන්න පුළුවන්. මේක මේ විදිහට අපි සීසන් කරලා පැත්තකින් තියලා අපිට ඊළඟට අවශ්‍ය වෙනවා සුදු ලුණු බික් තුනක්, ඉඟුරු අඟල් භාගයක විතර කෑල්ලක්, ඒ ටික අපි මේ විදියට පොඩි කරගන්න ඕන. මේ විදියට අපි හොඳට පේස්ට් එකක් විදියට පොඩි කරගත්තට පස්සේ ඒක අපි චිකන් එකට එකතු කරගන්න ඕනේ. චිකන් එක හොඳට සීසන් වුණාට පස්සේ අපි පෑන් එකක් ලිපේ තියලා අපි චිකන් එක මේකටම එකතු කරගන්න ඕනේ. ඉතින් අපි මේකට ඔලිව් ඔයිල් දාගත්ත නිසා අපිට නැවතත් තෙල් එකතු කරගන්න අවශ්‍ය නැහැ. ඒ වගේම අපිට කැමති සයිස් එකකින් කැමති චිකන් පාට් එකක් මේකට එකතු කරගන්න පුළුවන්. අපි මේක ලිපේ හැදන්නත් පුළුවන්, අපිට බාබකියු කරන්නත් පුළුවන්, එහෙම නැත්නම් මේ චිකන් එක අපිට ඔවන් එකේ දාලා බේක් කරගන්නත් පුළුවන්. අපිට ගෙදර පහසුවෙන් පාවිච්චි කරන්න පුළුවන් කැමති ක්‍රමයකට මේක බේක් කරගන්න පුළුවන්. ඒ වගේම අපිට චිකන් එක තැම්බෙන්න ඕන හින්දා මූඩියෙන් විදිහට වහලා කුක් කරගන්න පුළුවන්. අපි මූඩියෙන් වහලා තියෙන්නේ චිකන් එක කුක් වෙන්න ඕන නිසා අපිට මේක හිමීට අනිත් පැත්ත හරව ගන්න පුළුවන්.
චිකන් එක කුක් වෙනකන් අපිට පුළුවන් ක්‍රීම් එක හදාගන්න. අපිට ආශිනව තඹ ගත්ත අර්තාපල් ගෙඩියක් එක අපි මෑෂ් කරගන්න ඕනේ. අර්තාපල් ගෙඩිය අපි හොඳට මෑෂ් කරගත්තට පස්සේ ඒකට අපි එකතු කරගන්න ඕනේ බටර් ග්‍රෑම් 50ක්. මේයොනීස් මේස හැඳි දෙකක්. එකතු කරලා ක්‍රීම් එක හදාගන්න ඕනේ. අපි නැවතත් පියන ඇරලා අනිත් පැත්තට මාරු කරන්න ඕනේ. මේ මට්ටමට චිකන් එක කුක් වුණාට පස්සේ ග්‍රේවි ටිකක් තිබ්බට කමක් නැහැ. අපි ලිප් ඔෆ් කරලා ලිපෙන් ඉවතට අරගන්න ඕනේ. ඒ වගේම අපි තව පෑන් එකක් ලිපේ තියලා ලිප පත්තු කරලා හදාගත්ත අල ක්‍රීම් එක පෑන් එකට එකතු කරගන්න ඕනේ. ඒකට අපි වතුර ටිකකුත් එකතු කරගන්න ඕනේ. අර්තාපල් ක්‍රීම් එකට වතුර ටිකක් එකතු කරගන්න. මේකටම අපි ලුණු එකතු කරගෙන ඒ විදිහට ලිපේ තියාගන්න ඕනේ. ඊළඟට අපිට අවශ්‍ය වෙනවා පාස්ලි. පාස්ලි ටිකක් අරගෙන අපි පොඩියට චොප් කරගන්න ඕනේ. පාස්ලි ටික පොඩියට චොප් කරලා ලිපේ තියෙන ක්‍රීම් එකට අපි පාස්ලි ටික එකතු කරගන්න ඕනේ. චිකන් එක සර්ව් කරන්න යන ප්ලේට් එකට එකතු කරගන්න ඕන. ඉතින් ග්‍රේවි ටිකක් අපිට එකතු කරන්න පුළුවන්. ඒ වගේම මෑෂ් පොටේටෝ ක්‍රීම් එක අපිට මේ විදියට එකතු කරගන්න පුළුවන්. මම මේ පෙන්නුවේ ඔයගලන්ට එක සර්විං එකක්. ඉතින් ඔයගලන්ට ගෙදර ඉන්න අය ප්‍රමාණයට මේක වැඩි කරගන්න පුළුවන්. පාස්ලි ටිකක් මේ විදියට ගානිෂින් විදියට තියලා කපලා ඉතුරු කරගත පාස්ලි ටිකක් උඩින් මේ විදියට හින්න පුළුවන්. ඉතින් ඕගලන්ටත් දින එකට මේ වගේ චිකන් එකක් හදලා රස බලන්න පුළුවන්.